වෙමු. සුරක්ෂිත හිටක් වෙනුවෙන් විෂන් කෑවිතින් පණිවිඩයක්. බැරවීමකින් හෝ අතපසු වීමකින් තමාතින් වැරදි දෙයක් කියවි නැති බවට තමාට ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කර හැකිද? එහෙමයි ස්වාමීන්. මේකට උත්තරේ යමක් වෙනස් කිරීමට හෝ අලුතෙන් යමක් එකතු කිරීමට තමාට අවශ්‍යද? නැහැ ස්වාමීන්. තමාගේ සාක්ෂි කියවීම අවසන්. මට මේ මිනිහා හොඳට දැකලා පුරුතුයි. පාසල් දෙක වලිමුඩු දේවගේ අලිසන්ද්‍ර හේවත් බේබි. මම මාර්ක් එකලසුරදා උදේ මොනාට මොන කෙනෙක් අපාගෙන ආවේ. කොච්චර උනත්තර කොල්ල විත්ති කෝඩු ඉන්නද්දි මට මොකද්ද වුණා දේවිකා? මං ඉස්පිරිතාලේ ඉන්නද්දි නිදි මරාගෙන මගේ ළඟ හිටිය අහිංසක කොල්ල මං කීයට ඇස් දෙක ඇරියත් ළඟට ඇවිල්ලා ඔළුව අත ගානවා. ඒ අත් දෙකෙන් කොහොමද දේවිකා මිනිස්සෙක් මරන්නේ? මේ පර්ස් එකකට ෆෝන් එකක් රැකගන්න? ඊළඟට පිස්තෝල ගෙන සිරාන් පුතාගේ ඔෆිස් එකෙන් දාන්න. හිතාමතාම අර දරුවව ඔහු කරන්න. මේ විසාද කරන්න පුළුවන් දේවල්ද දේවිකා? දේවිකා. අර මිනිස්සු ඔෆිස් එකට ආවනේ. पिस्तोले अंबुन दवस इसलोर पिस्तोले दीमी නෑ මට හිතුණා ඔයා කියපු විදිහට නේද ඕක ඉතින් අපිට හරියටම කියන්න බෑ නේ අංකල් අංකල්ගෙන් වැඩ කරන්න අපි වලමුකෝ शेयर ඒ වෙලාවෙ නම් මටත් සැකේ හිතුන් නෑ සර්. ඒ දැන් නම් මටත් සැකයක් හිතෙනවා. ඇයි? ඒ දෙන්න ආවේ සර් යනවත් එක්කමයි. හරියට නිකන් සර් යනවා බලා ඉඳලා ආවා වගේ. ඊට පස්සේ මං සර්ට කෝල් එකක් ගන්න හදද්දි දුන්නෙම නෑ. එපාම කිව්වා. පස්සේ දෙන්නත් එක්ක මිදුලට බැහැලා ටිකක් වටපිට බැලුවා. මල් පෝච්චි දිහත් බැලුවා. පස්සේ මන් දොර ළඟ ඉන්නවා දැක්කම ටිකක් කලබල වෙලා ඉක්මනට ගියා. ෂෙනවඩ කරන්නේ
නව ලක්ස් සුවඳවත් සුසිනිඳු සමකට මගේ විශ්වාසය ලක්ස් වලාකුළු දොරින් ගලන්නේ මේ හීනයක් නව ලක්ස් සුවඳවත් සුසිනිඳු සමකට මගේ විශ්වාසය ලක්ස් දවල් කවුද මෙතන ඉන්නේ 21 21 අයිසේ අර මල් පෝචා ගාසේ පිස්තෝල ඇතුළේ මම අරගෙන ගියේ එදාට කලින් දවසේ එදා නම් මම තමයි සර හිටියේ මන් දවල් 11ට සර එලිට ගියා මතකයි ඔව් සර මතකයි හදිස්සිය වගේනේ ගියේ මම සැලියුට් එකක් දෙවුවා සර බලන්නවත් නැතුව ගියේ මං ගියාට පස්සේ දෙන්නේ කැතුල්ට ආව මතකයිද ඔව් සර මතකයි අර ලොකු වාහනේ කාවේ මට කතා කරලා නේ ගියේ මං සර් ගියා කිව්වම සෙක්‍රටරි හම්බෙන්න කියලා ඇතුළට ගියේ වාහනේ නම්බරේ මතකද නම්බර එක නම් මතක නෑ සර් වාහනේ ඇතුළට ගත්ත නැන්ද මං ලියාගත්තේ නෑ වාහනේ යන්න අරේ නතර කළා නේ ආවේ ඉංග්‍රීසි නම්බර එක K C වගේ නම්බර එක මට හරියට මතක නෑ සර් හලෝ අකේ කවුරු ළඟ ඉන්නවද නෑ මල්ලි ඇයි අකේ තාත්ති කිව්වාර උසාවියේදී සාක්කි දුන්න මිනිහා පිස්තෝලය අහුවෙන්නේ ඉස්සෙල්ල දවසේ ශිරාණයිගේ ඔෆිස් එකට ආව කියලා ඒ මිනිහා මොකටද ශිරාණයිගේ ඔෆිස් එකට එන්නේ ඒක තමයි අකේ මා කියන්නේ ආවේ ඔය මිනිහා නම් අනිවාර්යයෙන්ම පිස්තෝලේ දාලා දෙන්නේ තොයි මිනිහා හොඳටම දන්නවනේ අක්කේ සිතුම්මයි ඔය වැඩේ කළේ නැහැ කියලා. ඒත් මං කොහොමද මල්ලි මේව ශිරාණයට කියන්නේ? මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න මදි වට. ඒක කියන්නේ මේ අක්කේ මං කියන්නේ. ඒත් මන්ට මට තේරෙන්නේ නැහැ. සිතුම්මයි පව්. මං දන්නේ ඉච්චර. යව මේකෙන් හරි නිදහස් කරගන්න පුළුවන් නම් කියලා මං හිතුවේ. ශිරාන් අපේ තාත්තා දවට මොනාරි කිව්වද? මොකද්ද?
අර නඩුවට අහුවෙලා ඉන්න මිනිස්සයා ඔෆිස් එකට ආවා කියලා. කවුද? ආ ඔව් මොකද එහෙම කතාවක් නක් කිව්වා තමයි. මම හිතන්නේ ඔයාලා තාත්තට වැරදිලාද කොහෙද? ඒ මිනිස්සයා කොහොමද එහාට එන්නේ? ආර කවුද කිව්වේ? අම්මා අද දවල් කෝල් කරලා කිව්වේ. ආ මම ඒකෙච්චර හිතුවේ නෑ. ඒ වුණාට මේ මිනිස්සයා ඇවිල්ලා තියෙන්නේ පිස්තෝලේ හම්බෙච්ච දවසට ඉස්සෙල්ලා දවසලුනේ. දැන් පිස්තෝලේ දාපු මිනිස්සයා හුවෙලා නේ තියෙන්නේ. අපි මොකටද ඒකනේ කරදර වෙන්නේ? ඒ වුණාට ශිරාන් ඒ මිනිස්සයා අපු බව පොලිසියට කිව්ව නරකද? වාකනේ මේ මිනිස්සයා පිස්තෝල දැම්ම කියලා? එතකොට අයියාලේ මහලු සිතුම් අයියෝ එයා වැරද්ද කළා කියලා පිළිගත්තා. මේ මිනිස්සර පිස්සුද වෙන කෙනෙක් වැරද්දට වැරද්ද පිළි අරගෙන හිරේන්න. මං යන්නේ ඇයි සර්? මේ මං ගිහින් මොනවද කරන්නේ? මොකුත් නැහැ ශයානේ. නිකම් අපිත් එක්ක ඉන්න. එතකොට ආඩම තේරෙන්නේ මොකද කරන්න ඕනේ කියලා. බය වෙන්න එපා. පොඩි දෙයක් කරන්න තියෙනවා. බූරෝ මෝටරේ කැඩිලා නම් ඒක හදන්න තිබ්බ ඊයේනේ. මට ඒ කතාවලින් වැඩක් නැහැ.
බාල්දියෙන් වතුර ඉහිලා හරි හෙට වෙනකොට ඉල්ලන් ටික ගොඩ දාන්න ඕන. තේරුණාද? ආ උඹලා මොකද? මේ සෝමාදී මට බෑ උඹලා දෙන්නව හැමදේම නඩත්තු කරන්න. මොකක් කර රස්සාවක් හොයා ගනින්න. හෙට චූටි ගේ නඩුව අප්පෝ. නඩුව? මොන නඩුවද? ආ. ඒක එහෙට දෙන්නේ මේ. ඌට නඩු දාලා තියෙන්නේ බොරු කට උත්තර දුන්නටයි ඇල්ල ළඟ මංකුල්ල කෑවටයි. ඒකට ඔය පොඩි දඩුවක් දෙයි. ඒ වුණාට අප්පෝ පෙරක දෝරුව කිව්වනේ හෙට දිහාට අප ගන්න පුළුවන් කියලා. ඉතින් ඉතින් කියන්නේ අප්පෝ 20-30000 ගෑස් එක ගන්න කියලා පෙරක දෝරුව කිව්වනේ. ඌට පිස්සුද බං. ඒ හැටි සල්ලියක් යන්නේ අප ගන්න. ඒ වුණාට අප්පෝ සෝමාවති මට මේ දවස්වල පාඩු පිට පාඩු. උඹලට මේ 20-30000 ව දෙනවා තියා මට වාහනේට තෙල් ටිකක්වත් දාගන්න සල්ලි නැතුව ඉන්නේ. ඒක හරි කතාවක් නේ අප්පෝ. ඒ මිනිස්සු වැඩ කරේ අප්පෝ ගාවනේ. අපි ඉතින් වෙන කොහෙ යන්නද? හරි කතාව ඒක නෙමෙයි. මේක උන්ට වැඩ කළාට මම පඩි දුන්නා. ඊටත් එහා මොනවද? යම සෝමක්කේ ගුණයක් නැති උන් එක්ක. මොකද්ද ඔබ කිව්වේ? ගුණයක් නැති? මෙච්චර කල් උඹලට 1000-2000 දුන්නේ ගුණයක් නැති හින්දාද? හ්ම්? බලය ලැන්ඩ් වෙදරි. ආයෙත් පැත්ත පලා දෙන්නේ නැහැ. නැති